කැන්ට්‍රක් අන්සි තමයි ඉස්සල්ලා වැඩ වැඩ කර කර හිටියේ. ඒක දවස් පඩි ඒකේ තම්බු වෙන්නේ දවස් 2200යි හම්බුනේ. ඉතින් ඒ වැඩ කළා. ඉතින් ඒ වෙන් ජීවත් වෙන්න බැරි හින්දා මම නිමාට උදාට හැමදාම ගිහිල්ලා ගස් කපන්න යනවා. ඒ කොස්ක මාන්දියට මීන සුමේධ ඉස්කෝලේ කියලා අන්න ඒකේ වත්තේ ලුණු විදලා ගස් අතර තිබ්බා. ඒක කපන්න ගිහිල්ලා තමයි ඉතින් ගහේ අතුරි කපලා ඔක්කොම ගල්ලා බහින්න කියලා හදනකොට මුණා වුණාද දන්නේ නැහැ. එකපාරටම අත් දෙක ඇතැරිලා උඩබෙලි අතර වැටුණා. අඩි 40ක් විතර උසයි. උඩු 6ක් වෙනවා දැන් වැරිලා. කොළඹින් කිව්වේ තව මේ රාගමින් කිව්වෙත් මට නැගිට ගන්න පුළුවන් වෙයි ඔයා පරිස්සම් වෙන්න කියලා. ඉතින් එහෙම ඔපරේෂන් කරන්න හැදුවම පැය 6කද ඔය 6ක විතර මේ කාලයක් සීනේති කරලා තියන්න ඕනේ කිව්වා. ඉතින් ඒකට ඒගොල්ලෝ සීනේතිලා මොන හරි මට වෙයි කියලා බයට ඔපරේෂන් එක කරේ නැහැ. ඉතින් ඊට පස්සේ එහෙම කුල්තාපන රෝල්ට දාලා ඒක එක්සයිස් කර කර හිටියා. වෘද්ධක් ඉතර ඉඳලා ඊට පස්සේ සිංහල බෙහෙත් කරන්න ගත්තා. එක දිගට කරගෙන ගියාම ද මහත්තයා කිව්වා මට මේ ඉක්මනින් මම නැගිටවලා දෙන්නම් ඔයා එක දිගට එන්න කියලා. දවසක් කර දවසක් වගේ යන්න වුණා මට. ඉතින් යන්න ආර්ථික සල්ලි නැති හින්දා ත්‍රිවිල් වලට යන්න බැරි හින්දා මම එහෙම නැවතුණා. මට ඉතින් ලොකු වෙනක් ලොකු දෙයක් මට පුළුවන් නම් මට එක කකුලක් හරින් පය ගහගන්න මට එතකොට මගේ පවුලට ජොබ් එකක් කරගන්න යන්න පුළුවන්. මේ දුව මට ඉස්කෝලේ ගිහින් දාගන්න කරගන්න මට කීලිකරුවකින් හරි යන්න මට වාසනාව උදා කරලා දෙනවා නම් මේජි ඔෆිස් එකෙන් රුපියල් 5000කට ආබාධක සල්ලි හම්බ වෙනවා. මේ සමෘද්ධියෙන් මෙයාට රුපියල් 3000ක මේ දෙනවා. ඉතින් එව්වෙන් තමයි කවුරු කවුරුරින් දෙන දෙයකින් තමයි තියාලු ආල බාල කට්ටිය දාන ගෙවල් එවම මට පහේ ටික ගෙනත් දෙන එකකින් තමයි මම ජීවත් වෙන්නේ. කරන්න ඉන්න කෙනා වැටුණාට පස්සේ ජීවත් වෙන්න විදිහක් තිබුණේ නැහැ. දුවට අවුරුත් 3යි. පුතා 9 පන්ති වැන්නකොට ඉස්භාගේ එකපාරයි ලිව්වේ. ලකුණු 3ක් ඉස්සරහට යන්න බෑ කිව්වා. ඉගන්නන්න වේදන් කරන්න කෙනෙක් නැහැ කියලා නංගිට උගන්න ගම්මු කිව්වා. ඊට පස්සේ ඉන්න ගෙදරින් අතරදී මං ගිහිල්ලා ගොඩගම ටෙක් එකේ ප්‍රින්සිපල් හම්බෙලා කෝස් එකකට දැම්මා. ඒ දාලත් අවුරුද්දක් විතර බොහොමාරුවෙන් තමයි යවා ගත්තේ. ඒකත් ඉවරලා දැන් ලී වැඩ කරනවා. දැන් ඉතින් දුව ඉස්කෝලේ යවාගන්නේ තමාරුවෙන් කවුරු හරි පොට් ටිකක් හරි සපද්දයක් හරි කවුරු හරි අරන් දුන්නොත් තමයි ඉතින් තියෙන්නේ. ගිය පාරත් පොට් ටික අරන් දුන්නා, සපද්දේ අරන් දුන්නා. මෙයාගේ පන්ති යාළුවෙක්ගේ අම්මා කෙනෙක් ටීචර් කෙනෙක්. ඉතින් එහෙම තමයි හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේ පහුගිය දවස්වල මිස පහන්තිර ටිකක් හැදුවා. දැන් ඒකත් කරගන්න විදිහක් නැහැ මට. මහත්තයා හොඳ කරගත්තොත් මට මොකක් හරි රස්සාවක් හරි කරගත්තා. දුවව බලාගන්න හරි පුළුවනි. ඒක තමයි ලොකු පිනක්.